දකුණු අප්‍රිකා කණ්ඩායමත් ශ්‍රී ලංකා කණ්ඩායමත් අතර එක්දින තරගාවලියත් T20 තරගාවලියත් වෙනුවෙන් දකුණු අප්‍රිකාවෙන් ශ්‍රී ලංකාවට ආපු නායකයා තමයි ටෙම්බා බවුමා. හැබැයි බවුමාට ලංකාවට ඇවිත් සෙල්ලම් කරන්න ලැබුණේ එක්දින තරගයකට විතරයි. පළවෙනි එක්දින තරගයේ පන්දුවට පහර දෙමින් ඉද්දී වනිදු හසරංග විකට්ටුවට එල්ල කළ පන්දුවක් බවුමාගේ ඇඟිල්ලේ වැදිලා බවුමා පිටියෙන් ඉවත් වෙනවා. ඒ විදිහට පිටියෙන් ඉවත් වුණු බවුමා එදා තරගයට වගේ ඊට පස්සේ තරගාවලිය කිසිම තරගයකට පිටියට බහින්නේ නැහැ. ඒ විදිහට තරගාවලියම ආබාධ නිසා අහිමි වුණු බවුමා මේ වෙද්දී සුවය ලැබෙමින් ඉන්නවා කියලා තමයි ආරංචි වෙන්නේ. බවුමා මේ ආබාධයෙන් පස්සේ නැවත වතාවක් තරගකාරී පිටියට එන්න බලාපොරොත්තු වෙන්නේ ලෝක උස්ලාන් තරගාවලියට කලින් අෆ්ගනිස්තානයේක තියෙන පෙරහුරු තරගයේදී. කොහොම වුණත් බවුමා නම් කියන්නේ එදා වැදුණු පාර තාමත් රිදෙනවා කියලා. මම ප්‍රතිකරණ පුහුණුවෙන් පටන් ගත්තා. මට ලැබෙන උපදෙස් එක්ක මම තාමත් වැඩ කරන්නේ. කොහොම වුණත් මම සතුටු වෙනවා ආබාධයේ සුවයමින් තියෙන එක ගැන. කොහොම වුණත් එදා වැරදුණු පාර තාමත් රිදෙනවා. තාමත් සම්පූර්ණයෙන්ම සනීප නැහැ. හැබැයි සුවේ ලැබමින් ඉන්නවා කියන දේ මට දැනෙනවා. බවුමා නැතුව තමයි දකුණු අප්‍රිකා කණ්ඩායම ශ්‍රී ලංකාව පරාජයට පත් කරන්නේ. මේ ජයග්‍රහණය ගැනත් බවුමා කතා කරලා තිබුණා. ශ්‍රී ලංකා කණ්ඩායම මේ විදිහට පරාජයට පත් කරන්න ලැබුණ එක ගැන ලොකු සතුටක් තියෙනවා. ඒ කණ්ඩායම සෙල්ලම් කරද්දි මම කණ්ඩායමට සම්බන්ධ වුණේ නැතත් මට නායකයා පුහුණුකරු එක්ක කතා කරන්න අවස්ථාව ලැබුණා. ඇත්තටම අපි එකතු වෙලා තමයි සැලසුම් හදන්නේ. ඉතින් හොඳ දේවල් එක්ක ඉස්සරහට ගිහින් ලොකු ස්ලන් තරගාවලිය හොඳට කරන්න තමයි බලාපොරොත්තුව. වැඩි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ අහලිකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් නම් දෙසපරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.